කම්මැලි කම නැතුව බලන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්. 1970 ලව් ස්ටෝරි කොහොම මම ආවේ කාලෙදි විචි ලව් ස්ටෝරි එක ගැන හිතේ තියාගෙන. ඒ වුණාට බලන් යනකොට අග දක්වාම කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන්. අපේ පුතත් මාත් එක්කම බැලුවා. ඉතින් තාත්තා මේක හොරර් මූවී එකක් කියලා කිව්වා. ඒ වුණාට හරි මාසාවෙන් එයත් බැලුවා. ඇත්තටම 1974 ලව් ස්ටෝරි කියලා තිබුණා හින්දි මූවී එකක්. සෝ මං හිතුවේ සමහර විට මේක දැක්කම මේකේ කොපි එකක් වෙන්න ඇති කියලා. බට් නැහැ, මේක යුනික් ස්ටෝරි එකක්. එළියට එනකොට වාව් ෆීලින් එකක් ආවා. දැට්ස් බෙස්ට් thing. රීසන්ට් හිස්ටරි එකේ බලපු සිංහල ෆිල්ම්ස් වලින් ලස්සනම ෆිල්ම් එකක්. Very more thriller and action. It is very fun. It has a real good twist and a lot of humor. I love the whole movie. I think all youngsters who are just prone to Hollywood movies only should definitely watch these Sinhala movies. ගොඩ කාලෙකින් මම සිංහල ෆිල්ම් එකක් බලන්න ආවේ ඇත්තටම. මේක මම දැක්ක ප්‍රධාන දෙයක් තමයි එකක් colors match කිරීමේදී හරිම colorful ගතියක් තිබ්බා. හැම ෆීලින් එකක්ම ෆිල් වෙච්ච මූවී එකක්. අදවතර ෆීල් වෙලා තමයි end උනේ. ලස්සන කතාවක් තියෙනවා. ලොකේෂන් සුත් හරිම ලස්සනයි. මං හිතන් හිටියේ ඇත්තට මේක සාම්ප්‍රදායික ලව් ස්ටෝරි එකක් කියලා. එනවාට චිත්‍රපටයේ නැරඹුවට පස්සේ තේරුණා මේක ගොඩක් හදවත ස්පර්ශ කරන චිත්‍රපටයක් කියලා. And I watched it like 1970. I like the movie I watched on Netflix. හොඳ combination එක. හොඳම actorsලා ගේ combination එක. family එකත් එක්ක ඇවිල්ලා enjoy කරන්න පුළුවන් ගොඩක් හොඳ film එකක්.